आयु होगा यदा शिशिहत्र वासे उदावीम टैत्य तव दिन कीपय इम वसर वासनावांत कम तमन सीतन पतन सीयलु दिय इष्टवन वसरक वीम सीयलु दिन आगेम बलापुरत्व अत्तटम एसे आई कि वहक पसुगिय वसरट वडा मेम वसर उदावन ग्रह बलयद इता यहापत्य मालवी योगे सस योगे वैनि पंच महापुरुष योगे अंद विपरीत राजयोगे अंद लबादी नववसर उदावीमट नियमित एबेमिन लबन्नाउ एमवसर सियलु देनाटम इताम शुभ वसर की एबेमिन ग्रहाइंटम अपे जीवित वगकीम बार नुदी अपि अपेट अवश्य आकारेट यहापत्त जीवत्वीमट सितट गत युतुय बोहो देनागे अपेक्षाव दरुपला अध्यापने रकियाव विवाहय यहापत् अयुरिं इटुवीम अत्त वशेन्म लबन्नावु नववसर बोहो दिनाट बलापुरत्तु ए अयुरिम्म इटुवन ग्रह बलाति वसरकि एम निसा एम वसर सतुटिं पिलिगैनीमट धैर्यवंतव कटियुतु किरीमेन एवा अपट इष्टकर गत हैक अप मे पवसान्ये सियलु दिनाटं पोदु फलाफल विग्रहयक् बैविन् एवा ए अयुरिम्म सिदु नोविय हैक लग्न अष्टम जन्मेराष्टक ඇති ලග්න හිමියන්ට සමහර විට අපල තිබුණත් පින්දහම් කරමින් ජීවත් වීමෙන් එම අපල බොහෝ දුරට සමනය කරගත හැක මේ අනුව ලබන්නා වූ නව වසර ලග්න 12ට බලපාන්නේ කෙසේදයි විග්‍රහ කර බලමු මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා සවිස්තරාත්මක ප්‍රතිඵල මෙසේය මේෂ ලග්නයට ඊටාම යහපත් වාසනාවන්ත වසරකි ගුරු ලග්නගත වෙමින් මාල් उदावन मेम वसरे कविकुज नमवेन्ने गमन किरीम ओबगे पेरपिन मतुकरन अवस्थाव उबटे यहापत् आर्थिक तत्व्या गोडनागा गत हैक व्यापार आदियट अतगसीमट इता यहापत्य आरक्षक अंशेट रेकिया करन ओबट विदेश गत वीमट बहोविट हैकियाव तिब्बे अध्यापने लबन केनकुट सार्थकव इगनीम निमकल हैकि मेन्म विदेश गत वीमट द हैक ඔබට ඊටමත් යහපත් කාලයක සියලු කටයුතු සාර්ථක වේ. ධනෙ ලැබීමට ගෘහ ජීවිතයට ඊට යහපත්ය. වසර ගණනාවක් වින්ද දුක් කරදර නිමා වේ කරමින් ඔබට ධන ධාන්‍ය දේපල ආදී සියලු දේ ලැබිය හැක. ගුරු ලග්නගත වී කෝටියක් දෝෂ භංග කර ඇත. සියලුම කටයුතු සාර්ථකව කරගෙන යා හැකි නව වසරකි. සෞඛ්‍යද යහපත්ය. මෙතෙක් කල තිබූ සියලු රෝගාබාධ යහපත් වී ඔබේ ජීවිතයට යහපත් කාලයක් උදා වේ. पिंद हम करमीन असरणीट उदव किरी वेणि देवाल करण किरीमेन सियलु अपल दुर्कट कत है वृषभ लग्न यहापत् वसराक्वे मे त्यक्तवती सियलु करदर बाधक दुर्वे धनलाभ लभीमटद इता यहापात्य राहु वेकुलोस्वयन्ने बवीन हदिसि धनलाभ लभीमटद इदतिबे गृह जीवित रखियावदनुमादि शियलुम देते हपत् वसरकि इगनुम लभनायट मेन्म सद्यापने लभनायटद इता मै हपत् काले की विवाहापेक्षा विंशति तरुण तरुणी अंटे सन्धा इतामत् सुदुसु काले की उगत् धनवत्था अयः विवाह सिद्विह की वसरकि विदेश गमन बलापड़त्व सिटी आयट ए सन्धा सुदुसु वसरकि इगनुम लभन दर्वंट यहपत् वसरकि सस्व अध्यापने सन्धा विदेश गति विमट रेकिया कटित दियुनु आदि शियलु बलापड़त इष्टवने यहापत् काले वसर की असरन मिनुसुंट उदा उपकार की दीमें पिंदहाम की दीमें अपल दुरुकर गत हैक मिथुन लग्न अष्टमे राष्ट्रके निधासी उब में लबाने इताम अद्म सुब नव वसर उबे दानदा वासना मेन्म रेकिया कटित वल दियुनु आग दैतिवे गेदर दर यहापत् तत्या कैतिवे इगनीमट इताम यहापत् वसर की උසස් අධ්‍යාපනය ලැබන අයට විදේශ ගමන් යෙදෙන වසරකි. ව්‍යාපාර වලින් දියුණුව ලැබේ. හදිසි ධන වාසනාව මෙන්ම රැකියාවේ උසස් වීම ලැබෙන වසරකි. ව්‍යාපාර ආදිය ආරම්භීමට ඉතාම සුදුසු වසරකි. මෙතෙක් ඔබට මෙතෙක් ආ සියලු බාධක බිඳගෙන ඉදිරියට යාමට සිතා ගන්න. විවිධ බාධා නිසා යටපත් වූ සියලුම කටයුතු මේ වසරේ මැයි මාසයෙන් පසු ඉතාමත්ම සාර්ථකව කරගෙන යා හැකියි. ගෘහ ජීවිතයේද ඉතාම යහපත් විවාහ වීමට සිටින මිතුන ලග්න හිමියන්ට පසුගිය කාලවල තිබූ සියලු බාධා ඉවත්ී නව වාසනාවන්ත වසරක් උදා වී ඇත. පින්දහම් කටයුතු වල යෙදෙන්න.
විෂ්ණු දෙවියන්ට පින්දී සියලු කටයුතු සාර්ථක කර ගැනීමට උදව් ඉල්ලා සිටිමි. එමෙන්ම අසරණයින්ට උදව් කිරීම දාන ආදී පින්කම් කිරීම යහපත්ය. කටක ලග්නේ අෂ්ටම ඒ රාෂ්ටකයක් පවතිමින් උදාවන මෙම වසර ඔබට සුභාසුභ මිශ්‍ර වසරකි. මෙතෙක් තිබූ කරදර බාධක තරමක් දුරට අඩු වූවත් ලබන වසර වන විට ඒ රාෂ්ටකයේ අවසන් ලබන වසර අවසන් වන විට ඒ රාෂ්ටකයේ අවසන් අනවශ්‍ය වියදම් සඳහා ණය වීම ආදී නුසුදුසුයි. ආයෝජනයට සඳහාද නුසුදුසු ය ඔබ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එමෙන්ම ඔබට මානසික සිත්තැවුල් පීඩා ආදී ඇතිවන කාලයකි. ඉගෙනීම ලබන දරුවන් ගැන සැලකිලිමත් වන විදේශ ගමන් සඳහා ඉතාම සුදුසු වසරකි. හදිසි විපත් අනතුරු ආදී ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න ව්‍යාපාරාදිය කරන ඔබ ඒවා සඳහා මුදල් යෙදවීමේදී කල්පනාකාරී වන්න. විශේෂයෙන් ඔබ ඔබේ සෞඛ්‍ය ගැන පරිස්සම් විය යුතුම වසරකි. පින්දහම් කටයුතු වල නිරත වෙමින් අසරණයට ආහාර පාන ලබා දීම යහපත්ය. සිංහ ලග්නය යහපත්ම වසරකි. ගුරු නමවැන්න වන පෙරපින් ස්ථානයේ සිට ලබන මේ වසර ඔබට ඉතාමත් සුබ. එමෙන්ම පෙරපින් ඉස්මතු වන වසරකි. මෙතෙක් බාධාකාරීව යම් කඩ කටයුත්තක් තිබුණේ නම් ඒවා ඉවත්යයි. රැකියාවේ දියුණුව, ධනලාභ, වාහන ලාභ ආදී සියලු දේ ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඒවා ඉෂ්ට වන නව වසරකි. විවාහය පිළිබඳ බලාපොරොත්තු ඇත්නම් ඒ සඳහාද යහපත් වසරකි. යහපත් විවාහයක් සිදුවීමට නියමිතයි. ගෘහ ජීවිතයේද වාසනාවන්තයි. රැකියා දියුණුව, ධන ලාභ, විදේශ ගමන් සමග උදාවන්නා වූ මෙම වසර ඔබට සුභ වසරකි. උසස් අධ්‍යාපනයට ඉතා යහපත්. විදේශ ග්‍රහ බලද යෙදී ඇති වාසනාවන්ත වසරකි. පින් දහම් කිරීමට වැඩිපුර යෙදෙන්න. ආගම දහමට ලැබියෝ වැඩිපුර කටයුතු කිරීමෙන් ඔබේ සියලු බාධා දුරු කරගත හැකියි. කන්‍යා ලග්නේ සුභාසුභ මිශ්‍ර වසරකි. බාධා ආවත් ඒ ගැන නොසලකා තමන්ගේ ගමන යාමට ඔබට හැකියාව තිබේ. හේතු පළවෙන්නේ ලග්නයේ බැවින් සිතට කලකිරීම, තනි වූවා වැනි හැඟීම් ඇතිවිය හැකිය. රාහු හත්වැන්නේ බැවින් ගෘහ ජීවිතය ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. ගුරු අටවැන්නේ බැවින් සෞඛ්‍ය ගැන සැලකිලිමත්. මෙම වසරේ රැකියා, ව්‍යාපාර දියුණුවේ. මෙම වසරේ මැයි මාසයෙන් පසු විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු වී යහපත් විවාහ සිදු විය හැකිය. ඉතාම සුදුසු කාලය වන්නේ මැයි මාසයෙන් පසුය. වසර මැදවන විට ධනයට මෙන්ම රැකියාවට යහපත් උසස් වීම, වැටුප් වැඩිවීම ආදිය සිදුවේ. නව රැකියාවලට මඟ පාදනු ඇත. සිකුරු සහ ගුරුගේ බලපෑම නිසා ඔබට සමාජයේ පිළිගැනීම ලැබේ. නිවාස වාහන ලබන වසර. එහෙත් ඔබ අන් අය සමග ප්‍රවේශමෙන් වැඩ කටයුතු කළ යුතුය. ඔබේ මුදල් ඉතුරු කර ගැනීමට සුදුසුම වසර. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මෙම වසර ඔබේ දියුණුවට ඉතාම තීරණාත්මක වසරකි. තුලා ලග්නය ඉතාම සුභ කාලයක් සමග යා යුතු වසරකි. ලෙඩ රෝග සියල්ල දුරු වී යහපත් කාලයක් උදා වී ඇත. පවුලේ සමගිය රැකෙන වසරක් වේ. විවාහ බලාපොරොත්තුෙන් සිට තරුණ තරුණියන්ට මංගල කටයුතු සඳහා ඉතාම සුදුසු කාලය. දරුබල බලාපොරොත්තුෙන් සිටින ඔබටද ඉතාමත් යහපත්ය. විශේෂයෙන් පස්වැන්නේ ශනි නිසා අලස ගති වැනි දේ ඇති විය හැකි. ඒවා ගැන සැලකිලිමත්ම අලස ගති අත්හැර දියුණු විය හැකි වසරක්. ඉගෙනුඹ ලබන අය උනන්දු විය යුතු. ආදායම්, රැකියාව, විවාහය සඳහා ඉතාම සුභ වසරක්. දරුවන් බලාපොරොත්තුව සිටින තුලා ලග්න හිමියන්ට එම බලාපොරොත්තු ඉටුවන වසරකි. උත්සාහයෙන් දියුණු විය හැකි වසරකි. යහපත්ය. පින්දහම් යෙදීමෙන් සියලු අපල දුරුකරගත හැක. පුෂ්ටික ලග්න සසයෝගයක් උදා කරගෙන ලබන මෙම වසර කල්පනාකාරීව ගත කළ යුතු වසරකි. රැවටීම් වලට අසු විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. පසුගිය කාලවල පැවති කරදර බාධක දුරු වේ. ආර්ථික ලාභ සඳහාද ඉතා සුදුසුයි. ඉගෙනීම ගැන සැලකිලිමත් විය යුත්තේ රාහු පස්වැන්නේ නිසා. එහෙත් රාහු සිටින්නේ බ්‍රහස්පතිගේ රාශියක බැවින් එතරම්ම යහපත් නොවේ. අධ්‍යාපන කටයුතු වලින් දියුණු විය හැකි. මැයි දක්වා තරමක් පීඩාකාරී වුවද ඉන්පසු යහපත් වේ. පසුතැවිලි වන වැඩ නොකර සිටීමට කල්පනාකාරී වන්න. ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
උත්සාහයෙන් දියුණු වීමට සිතන්න. ඔබේ ඊට දෙවියන්ට පුද පූජා තබන්න. කතරගම දෙවියන් අදහමින් ජීවත් වන අසරණීන්ට උදව් කරමින් පින් දහම් කිරීමෙන් අපල බොහෝ දුරු කරගත හැකිය. ධනු ලග්න වසර මුලදීම සෙනසුරු ඒ රාෂ්ටකයක් ඉවසීමේ ඉවත් අවසන් වීමෙන් මෙම වසර ඉතා යහපත් උදාවේ. පැවති කරදරවල නිමාවක් දැකිය හැකිය. නවතා තිබූ සියලු කටයුතු ආරම්භයට ඉතාම සුදුසුය. අධ්‍යාපන කටයුතු සඳහා යහපත්. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉතාම සුදුසු කාලයකි. ඔබට ඉතාමත් යහපත් පෙරපින් පළදෙන කාලයකි. යාන වාහන ලාභ බලාපොරොත්තු සියලු දේවල් ඉෂ්ට වන කාලයකි. අප්‍රේල් වලින් පසු දියුණුව ලැබේ. ඉගෙනීමට ව්‍යාපාර සඳහා ඉතා යහපත්ය. උනන්දුවෙන් ඉගෙන ගත හැකි වසර. මෙතෙක් ඔබට තිබූ සියලුම බාධක ඉවත් වන වසරකි. විවාහ බලාපොරොත්තුෙන් සිටින තරුණ තරුණියන්ට ඉතාමත් යහපත් විවාහ සිදුවිය හැකි වසරකි. එමෙන්ම ඔබ බලාපොරොත්තු වන්නා වූ රැකියාවල් ලැබීමටද ඔබට පෙරපින් තිබේ. අනාගත දියුණුව සඳහා ඉතාම සුදුසු කාල සීමාවක්. සෞඛ්‍ය ප්‍රශ්න සියල්ලම විසඳී ඇති සාර්ථක වසරක්. ආගමට බර වී ජීවත් විය යුතුයි. විෂ්ණු දෙවියන් සඳහා පුද පූජා පවත්වා. මකර ලග්න ඒ රාෂ්ටක කාලයක් ගත කරන බැවින් අධික වියදම් මුලාවීම් ආදියට හසු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට තමන් උපන් ප්‍රදේශයෙන් පිටත ගමන් බිමන් යෙදේ. විවාහය සම්බන්ධව කල්පනාකාරීව වැඩ කරන්න. සිතට කලකිරීම් ආදිය ඇති විය හැක. රාහු තුන්වැන්නේ බැවින් විදේශගත වීමට ඉතාමත් සුදුසු වසරකි. සෙනසුරු ඒ රාෂ්ටකයේ අවසාන කොටසයි. නිවාස තැනීම ආරම්භයට ඉතාම සුදුසු වසරකි. ඔබ අන්‍යන් සමග කටයුතු කිරීමේදී වචන භාවිතය පිළිබඳව ප්‍රවේශම් වන්න. ආවේගශීලී නොවී සංසුන්ව කටයුතු කරන්න. සතුරු කරදරවලින් ප්‍රවේශම් වන්න. ව්‍යාපාරවලින් දියුණු වීමට යහපත් නමුත් ඔබගේ අයවැය පිළිබඳව සිතා මතා කටයුතු කළ යුතුය. විදේශගත වීමට සුදුසු. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. කුම්භ ලග්නේ ලග්නේ රාෂ්ටකයක් ගත කළද ඔබට ඒ එතරම්ම බල නොපාන්නේ ඔබේ ලග්නාධිපති සෙනසුරු නිසා. මිශ්‍ර ඵල සහිත වසර. ලග්නාධිපති බලවත් ස්වසයෝගයේ උදා කරවා ඇති බැවින් ඔබ ඒ රාෂ්ටක ගැන එතරම් බිය නොවන්න. එහෙත් ලග්නේ රාෂ්ටකයක් ගත කරන බැවින් සියලු කටයුතු කෙරේ උනන්දුවෙන් කටයුතු කරන්න. උත්සාහයෙන් වැඩ කරන්න. දුරගමන්වල යෙදීමට බොහෝ ඉඩකඩ තිබේ. සියලු බාධා විඳගෙන යාමට ඔබ සිතට ගන්න. ව්‍යාපාරයට ආදියට මුදල් යොදවන්නේ නම් ඒ ගැන දෙවරක් සිතන්න. රාහු දෙවැන්නේ ගමන් කරන බැවින් වචන භාවිතයේ පිළිබඳව ප්‍රවේශම් වන්න. ඉවසිලිමත්තර වචන භාවිත කරන්න. විදේශ ගමන්වලින් ධනය සපයා ගැනීමට ඔබට පුළුවන්. උත්සාහයෙන් වැඩ කර දියුණුවන්. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ආගමික අංශයට බර වී සියලු කටයුතු කරන්න. මීන ලග්න යහපත්ව ජීවත් වන ඉතාම සුභවාදී මිනිසුන් වන ධනු ලග්නයෙන් උපන් ඔබ සැබවීම වාසනාවන්තයි. ඔබට ඔබලගේ ලග්නේ රාහු ගමන් කරන බැවින් සංසුන්ව කටයුතු කිරීම ඔබට යහපත්ය. විදේශ ගතවීමට ඉතා යහපත් කාලය. පෙරපින් මතු කරන සිකුරු බුද සමග නැවැන්නේ බැවින් ඔබට ඉතා යහපත් කාලයක් ලබයි. සෑම විටම ආගමානුකූල මිනිසුන් බැවින් ඔබට නිතැතින්ම කරදරාදියෙන් බේරී ජීවත් විය හැකිය. දරුවන්ගේ අනාගතය පිළිබඳව තිබූ කනගාටුදායක බව තුරන් වී දරුවන්ගේ අනාගතයට යහපත් විවාහ රැකියාදිය ලැබේ. එමෙන්ම විවාහ බලාපොරොත්තුවෙන් සිටින විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ටද ඉතාම යහපත් කාලයකි. ඔබේ සෞඛ්‍ය ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. සමස්තයක් ලෙස සුභ අසුභ මිශ්‍ර කාලයකි. පින් දහම් කරගෙන ජීවත් වන්න. ඔබට සුභ නව වසරක් වේවා. ස්තුතියි.